බෑන්ඩ්වල වැඩ මම කැඩුවා කියන එක කැඩුවා නෙමෙයි. Tournament of band තරංගාවලිය තුල කප් එක ගත්ත බෑන්ඩේ. ආඩිස් බැකින් එක සම්බන්ධයෙන් ගල්මුල් ප්‍රහාර ඔන්න බෑන්ඩ් එක එනවා. මේ වෙනකොට අකුරැස්ස එක්ස්පර්ට් ගැන දකුණේ විශේෂයෙන් ලොකු කතාවක් ඇවිල්ලා තියෙනවා දකුණෙන් රටට එන බෑන්ඩ් එකක් විදියට. මගේ කීර්ති නාමයට හානි නොවි ඕනම කෙනෙක් ඕනම දෙයක් කරාට මට කිසි ගැටලුවක් නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක Shaa, wrong turn. Shaa, wrong turn. අයිබෝවන්, අද Shaafm wrong turn. අද wrong turn segment එක අකුරැස්ස පැත්තට හැරෙන්න හදන්නේ. අකුරැස්ස expert සංගීත කණ්ඩායමේ නායක කසුන් ලක්මාල්. අයිබෝවන්. අයිබෝවන් අයියේ. එකෙම ජය වෙන්න ඕන, සුබ වෙන්න ඕන මගේ වචනෙන් කියනවනම්. අනිවාර්යයෙන්ම. හරි. දැන් අද expert wrong turn ඇතුලේ මේ විදියට ඔව් ටිකක් වැඩේ ටිකක් යන විදිය ටිකක් පොඩි සැරගතියක් තියෙන වැඩක් මේක. ඔව් ප්‍රශ්නයක් නැහැ නේ. ප්‍රශ්නයක් නැහැ කොහෙත්ම නේ. එක්ස්පර්ට් සංගීත කණ්ඩායම මේ 2024 මේ අප්‍රේල් මාසෙත් එක්ක බලද්දි මේ අප්‍රේල් මාසෙ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙත් එක්ක බලද්දි අද යම් තැනක ඉන්නවද? පැහැදිලිවම ඉන්නවා. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙ ගෙදරද වැඩිපුර හිටියේ? ඔව් පැහැදිලිවම ගිය අවුරුද්දේ අප්‍රේල් මාසෙ වැඩිපුර හිටියේ ගෙදර. මේ සැරේ වැඩිපුරම ඉන්නේ අප්‍රේල් මාසෙ එළිය. හරි. ඔන්න ඕක තමයි ප්‍රගතිය. එක්ස්පර්ට් සංගීත කණ්ඩායම මේ දවස්වල රට වටේම හැමතැනම හැමෝගෙම කතා බහට ලක් වෙන සංගීත කණ්ඩායමක්. මම එතනින් පටන් ගත්තේ, එතනින් පූර්විකාවක් ලබා ගත්තේ. අද රෝන් ටර්න් එකට සම්බන්ධ කරගන්න ප්‍රධාන හේතුව රට වටේම හැමෝම ඔන්න එක්ස්පර්ට් හොයනවා, එක්ස්පර්ට් ඉල්ලනවා. කොහොමද එක්ස්පර්ට් හැදෙන්නේ? ඒකයි සෑහෙන කාලයක කට්ටක් කාලා වෙච්ච සිද්ධියක්. ඉතින් මුලින්ම මියුසිකල් ෂෝ බලලා ඒ ඇති වෙච්ච ආසාවත් එක්ක අපිටත් ස්ටේජ් එක දවසක මෙහෙම පර්ෆෝම් කරන්න තිබුණා නම් මේ වගේ වෙන්න තිබ්බනම් කිය හොඳයි නේද කියන අදහසත් එක්ක මියුසික් ටිකක් ඉගෙන ගත්තා. නමුත් බෑන්ඩ් ගහන අදහසින්ම ඉගෙන ගත්තා නෙමෙයි, සංගීතේ තියෙන ආසාවත් එක්ක ඉගෙන ගත්තා. ඊට පස්සේ එහෙම මගේ මල්ලිලා දෙන්නත් ඉන්නවා මේක. ඉතින් මල්ලිලා දෙන්නත් ඉගෙන ගත්ත මියුසික් ඒකත් එක්ක කාලෙත් එක්ක ටික ටික ඉගෙනගෙන ඉස්සරහට එනකොට හොඳ දක්ෂ ශිල්පියෝ කීප දෙනෙක් මට හම්බුණා. ඒගොල්ලන්වත් එකතු කරගෙන අපි බෑන්ඩ් එකකට යමු කියන අදහස ආවා. ඊට පස්සේ තමයි චුට්ට චුට්ට බෑන්ඩ් එක පටන් ගත්තේ. එක්ස්පර්ට් සංගීත කණ්ඩායම Shaafm සින්දු කාමරේ ටෝර්නමන්ට් ඔෆ් බෑන්ඩ් තරංගාවලිය තුල කප් එක ගත්ත බෑන්ඩ් එක. ඔව්. ඒ කියන්නේ වැඩිම තරංගාවලිය තුලදී වැඩිම ප්‍රේක්ෂක ශ්‍රාවක ආදරයක් දිනාගත් සංගීත කණ්ඩායමක්. රට වටින්ම ලෝක වටින්ම හැමතැනින්ම වෝට් වැඩිම ප්‍රමාණයක් අරගෙන ජනතාවගේ ආදරේ ඉහෙලිම ලියුණා කියුණා. ඒ අනුව කප් එක හිමි වුණා. හරි. දැන් එක්ස්පර්ට් සංගීත කණ්ඩායමත් එක්ක මේ විදිහට රට වටේම යනකොට මම කැමති දැනගන්න එක්ස්පර්ට් සංගීත කණ්ඩායමට විරුද්ධවාදීන් ඉන්නවද? අපමණයි. අපමණයි. අපයෝ ගොඩක් ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් අය මං හිතන්නේ ෆීල්ඩ් එකේ හැටි ඕනම දෙකම එක මියුසික් වල විතරක් නෙමෙයි. ඒ කියන්නේ අනිත් බෑන්ඩ් වලට එක්ස්පර්ට් මේ වන විට අභියෝගයක් වෙලාද? පැහැදිලිවම අභියෝගයක් වෙලා. ඒක තමයි ඒ වගේ ප්‍රතිචාර එන්නේ. මං ආසයයි ඒකට. ඒ කියන්නේ අනිත් බෑන්ඩ් වලට යන වැඩ ටික දැන් එක්ස්පර්ට් පැත්තට හැරෙන්න පටන් අරන්. එහෙම වගේ නේද? නැත්තම් මං හිතන්නේ මෙහෙමයි. මං කියන්නේ අනිත් බෑන්ඩ් වල වැඩ මම කැඩුවා කියන එක කැඩුවා නෙමෙයි. ඒක සංවිධායකවරුන්ගේ සහ රටේ ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත මත ඒ ප්‍රේක්ෂක ඉල්ලීමට වෙනදාට වඩා පැහැදිලිව වෙනස් දෙයක් යමක් අපිට ලැබෙමින් පවතින. බෑන්ඩ් සෙෂන් එකට හැමෝම ආදරය කරන්න පටන් අරගෙන. ඔව්. ඒක කියනවා. ඒක මම හිතන්නේ අපි මේ Shaafm ඇදිරියේ ප්ලේ කරන්න යන කාලේ ඉඳලම අපි මේ Shaa crew එකේ අය පවා මට එයාලා මම හිතන්නේ එයාලා තරම් මියුසික් අහපු දෙකපු අය තවත් නැහැ. ඉතින් එයාලගේ පවා මට ලැබුණු ප්‍රතිචාරය තමයි හරි වෙනස්. ඔයාගේ සෙෂන් එක හරි වෙනස්. හරි අමුතුයි, හරි රහයි. අනිත් කොමන් සෙෂන්ස් වලට වඩා ඒක ගොඩක් හොඳයි. අපි ආසයි කියන එක මට ලැබුණා. ඒක එළියෙත් ඒ විදිහටම තියෙනවා. ඒ වෙනස තමයි අපි දිගටමයි තියාගන්න බලන්නේ. ඒ වෙනස තියාගන්න බලනවා. බෑන්ඩ් සෙෂන් එක ඇතුලේ ලොකු පෙරලියක් කරලා තියෙනවා, වෙනසක් කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එක්ස්පර්ට් ටිකෙන් ටික අඩියෙන් අඩියේ ඉස්සරහට එනකොට සමහර වෙලාවට යම් තැන්වල පොඩි අඩුපාඩු එනවා කියලා. ඔන්න දැන් එළියෙන් චෝදනා එල්ලෙන්න පටන් ගන්නවා. ආඩිස් බැකින් එක සම්බන්ධයෙන් ගල්මුල් ප්‍රහාර ඔන්න බෑන්ඩ් එක එනවා.
ඇයි මේ මං කිව්වා හරිද ඔව් හොඳ ප්‍රශ්නයක් අයියා ඒක ඇත්තටම හරියට හරි මේ ඒ චෝදනාව අනිවාර්යයෙන්ම අවිවාදයෙන්ම අපි පිළිගන්නවා ඒක නෑ කියන්නේ නෑ ඒකට හේතුව ඇත්තටම වෙන මුකුත් නෙමෙයි මම හිතන්නේ බෑන්ඩ් සෙෂන් එකට අපි කාලය ගොඩක් වෙන් කරාට අපි ආටිස්ට්ලාගේ සින්දු බලන්න වෙන් කරන කාලය මදි වීම يعني පුහුණුව මදිකම තමයි මං හිතන්නේ මේකට තියෙන ලොකුම ප්‍රශ්නේ ඉතින් ඒක සාමාන්‍යයෙන් එළියේ වැඩ ගන්න බෑන්ඩ් එකක් වුණාට පස්සේ ආටිස්ට් බැකින් එක ලෙසටම තියෙන්න ඕන අපේ වචනෙන් කියනවා ඔව් ඉතින් ඒක එහෙම නැත්තම් ඔව් එතන ලොකු ප්‍රශ්නයක් නේ ඔව් දැන් අඩියක් දෙකක් ඉස්සරහට එනකොට බෑන්ඩ් එකේ ඉදිමිලා වගේ බෑන්ඩ් එකේ ඉන ශිල්පීන්ට එහෙම අකට ප්‍රශ්නයක්ද එහෙම දෙයක් නැහැ අයිය කොහෙත්ම එන ආටිස්ට් බැකින් එක බලන්නේ නැත්තේ බලන්නේ නැහැ නෙමෙයි වෙලා තියෙන ඇත්තටම මගේ බෑන්ඩ් එකේ ශිල්පියෝ පස් දෙනෙක් විතර ඉන්නේ රස්සාවල් කරන අය මම රජේ සේවකේ ඉතින් රස්සාවල් එක්ක නිවාඩු ප්‍රශ්නත් එක්ක ඇත්තටම අපිට ලොකු කාලය වෙන් කරගැනීමේ ලොකු ගැටලුවක් තියෙනවා සතියේකට හරි කාලය වෙන් කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා හැබැයි කැපකිරීමක් කරන්න ඕන මොකද ආටිස්ට්ලා කියන්නේ ප්‍රසංග වේදිකාවට අවශ්‍යම චරිත කලාකරුවන් කියන අපේ රටේ වටින සම්පතක් ඒ වටින සම්පත් වලට එක්ස්පර්ට් අසාධාරණයක් කරනව නේද එහෙම ගියාට පස්සේ අනිවාර්යයෙන්ම මේ මොකද ඒ දේ වෙන්න බෑ මමත් ඒ කියන තැන ඉන්නවා අනිවාර්යයෙන්ම මොකද ඒක පිළිගන්නවා ඒක වෙන්නේ නැහැ අපිට දැනට තියෙන ප්‍රශ්නේ ඒක නමුත් අපි ඉදිරියේදී විසඳන්න මූලිකම තැන දීපු ප්‍රශ්නේත් ඒක ඔය කියන ප්‍රශ්නේ විසඳලා ඉක්මනින්ම මේ වහාම ක්‍රියාත්මක වන පරිදි මේ ගායක ගායිකාවන්ගේ ගීතවලට පැහැදිලි වෙනසක් උපරිම සාධාරණයක් කරන්න අපි මේ වෙන විට කරන්න ඕන දේවල් ඒකට සැලසුම් සකස් කරමින් ඉන්නේ හැබැයි සියරසියක් ඒ පැත්තේ අංග සම්පූර්ණ නැහැ කියලා අපි පිළිගන්නවා අනිවාර්යයෙන්ම දැනගන්න. එහෙම පිළිගන්න ඔයා ආටිස්ට්ලට බනින්නේ ඇයි? බෑන්ඩ් සෙෂන් එකක් ඇතුලේ එකපාර ආටිස්ට් කෙනෙක් කොහමද තව ෂෝ එකකට යන අවස්ථාවක් ඉල්ලුවා කියලා. ඔයා තදින්ම මයික් එක ගන්න extra ෂෝ එකකදී ඔයා ආටිස්ට්ලට බනිනවා. හරිනේ එහෙම මොනවාද සිද්ධිය? ඔව් ඔව්. ඔයාට එහෙම ආරංචි වෙලා තියෙනනේ. ඔව් ඇත්තටමයි මෙහෙමයි. මේ ගායක ගායිකාවන් එක්ක තියා කාත් එක්කවත් මම මගේ සංගීත කණ්ඩායමේ ශිල්පීන් එක්කවත් රණ්ඩු කරගන්න කැමති කෙනෙක් නෙමෙයි. නමුත් අසාධාරණයේ කියන තැනදී මට ඉවසන්න බෑ. එක්තරා ප්‍රසංගයකදී මේ කඩවත ප්‍රදේශයේ තිබුණු ප්‍රසංගයකදී බෑන්ඩ් සෙෂන් එකට විනාඩි 12ක් වගේ කාලයක් දීලා බෑන්ඩ් සෙෂන් එක නතර කරලා බලෙන්ම ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් බලෙන්ම මගෙන් බෑන්ඩ් සෙෂන් එක උදුරගත්තා. මමත් ඒ අවස්ථාවේ එයාට තියෙන ඒ තත්ත්වෙත් එක්ක ඒ ප්‍රසංගවලට යන්න අවශ්‍ය නිසා මානුෂීයව හිතලා ඒ අවස්ථාව දුන්නා. නමුත් ඒ අවස්ථාව ඊට පස්සේ ඉඳපු සියලුම ගායක ගායිකාවන් එය ප්‍රයෝජනෙට ගන්න හැදුවා. ඒ අවස්ථාවේ මට ඒක නතර කරගන්න බැරුව මගේ බෑන්ඩ් එකේ නිවේදන ශිල්පියාට සහ ප්‍රසංගයේ නිවේදන ශිල්පියාට කියලා වැඩේ බේරා ගන්න බැරි තැන මටම සිද්ධ වුණා. ඒ දවස්වල මම ඩ්‍රම්ස් වාදනය කරේ. ඩ්‍රම් සෙට් එකෙන් නැගිටලා ඇවිල්ලා ඒක ජනතාවට තේරුම් කළා. නැවත ඒ අවස්ථාව බෑන්ඩ් එකට ඉල්ල ගන්න. ඔව් දැන් බෑන්ඩ් සෙෂන් එකක් අනිවාර්යෙන් බෑන්ඩ් එකට තියෙන්න ඕන යම්කිසි සංවිධායක මණ්ඩලයක් බෑන්ඩ් එකක් ගෙන්නනවා ප්‍රේක්ෂකයන් එනවා බෑන්ඩ් එක බලන්න ආටිස්ට්ලා බලන්න එනවා දැන් එතකොට බෑන්ඩ් සෙෂන් එක මැදින් ආටිස්ට්ලාට මැදින් දෙනකොට බෑන්ඩ් සෙෂන් එක බලන්න අපු කටිර පුඩි අසාධාරණයක් වෙනවා එක පැත්තකින් ඔව් එහෙම පොඩි කතාවක් තියෙනවා පැහැදිලිව හරි ඉතින් මේ හැම දෙයක් ගැනම අපි සානුකම්පිතව හිතන්න ඕන කලාකරුවන් උනත් බෑන්ඩ් සෙෂන් එකක් මැදින් සින්දුවක් ඉල්ල ගන්න සින්දුවක් කියන අවස්ථාවක් ඉල්ලන අවස්ථාවේදී පොඩක් දෙපාරක් හිතන්න ඕන කියන තැන ඔන්න පොඩි අපි හිස්තනක් තියෙනවා. ඔව් ඔව් අපේ මනුස්සකම අයුතු විදියට පාවිච්චි කරන්න එපා. ඒක නිවටකමක් විදියට දකින්න එපා කියන එකයි මගේ ඉල්ලීම. හරි. ඒ කතාවත් අපි ඔන්න එළියෙන් එන චෝදනාවලට ඔන්න වේදිකාව තනා දුන්නාට උත්තරයක් ලබා දෙන්න. මේ හරි. එක්ස්පර්ට් සංගීත කණ්ඩායම. ඔව්. අකුරැස්ස එක්ස්පර්ට් සංගීත කණ්ඩායම. ඔව්. හරි. දැන් එතකොට මම ඔයාගෙන් අහනවා දකුණු පළාතට නියෝජනය කරන්නේ ඔව් මේ වන විට ඔයාට දැනෙන විදියට හැඟෙන විදියට අකුරැස්සෙන් වේගයෙන් පරණ සංගීත කණ්ඩායම් හෝ නවක සංගීත කණ්ඩායම් දෙකම පොදුවේ මම අහන්නේ වේගෙන් දකුණින් වැඩියෙන් වේගෙන් මේ වන විට ජනතාවගේ ආදරය දිනාගෙන තියෙන බෑන්ඩ් එක මොකද්ද අකුරැස්ස එක්ස්පර්ට් මට හිතෙන්නේ එහෙමයි මේ වෙන විට ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා ලැබෙන ප්‍රතිචාර වලින් ඒක පේනවා. ඉතින් නිහතමානීව කියනවා මට දැනෙන විදිහට නම් මේ වෙනකොට අකුරැස්ස එක්ස්පර්ට් ගැන දකුණේ විශේෂයෙන් ලොකු කතාවක් ඇවිල්ලා තියෙනවා දකුණෙන් රටට එන බෑන්ඩ් එකක් විදියට. හරි.
එක්ස්පර්ට් කිව්ව ගමන් මට එකපාරටම මේ දකුණින් තව බෑන්ඩියක් මතක් වෙනවා. ඔය නම ළඟින්ම යන නම තියෙන බෑන්ඩියක් මතක් වෙනවා. ඔව්. ඒක ප්‍රශ්නයක් නැහැ නේ වර. ඒක ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක්. අයියා කතා කරන්නේදී තා පොඩ්ඩක් මට පැහැදිලි කරොත් මං කියන්න. නෑ මං කියන්නේ දැන් ඔයාගේ එක්ස්පර්ට් ළඟින්ම යන නමක් තියෙන තියෙන බෑන්ඩ් එකක් තියෙනවා. ඔව්. දැන් ඔයාලා ටැලන්ට් එක තියෙනවා නම් ජනතාවගේ ආදරය තියෙනවා නම් ඔව්. ඔයාගේ නම ළඟින් යන තා බෑන්ඩ් එකක් ආව කියලා ඔයාලට ප්‍රශ්නයක් නෑනේ. ඒක මට අයි මගේ බෑන්ඩ් එකට නම ළඟින් යන බෑන්ඩ් එකක් කියන්නේ ඔරිජිනල් එක වගේ ෆේක් එකක් තියෙන එකේ පොඩි ගැටියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ සම්ප්ලවර් කියන එකට පස්සේ ඒ නමට ළඟින් යන නම් තියෙන. එහෙම සංගීත කණ්ඩායම් ගොඩක් හැදුනා. ඉතින් ඒ වගේ මගේ නමට ළඟින් යන සංගීත කණ්ඩායමක් තව හැදෙනවා කියන්නේ ඒක මට එක පැත්තකින් ගෞරවයක්. නමුත් ඒක ඊට එහා ගියපු ප්‍රශ්නයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා ඒකෙන්. ඒ කියන්නේ ප්‍රශ්නයක් කියන්නේ ඇයි ඇත්තටම මේ කුරස් එක්ස්පර්ට් කියන්නේ වෙනම ආරක සංගීත කණ්ඩායමක් සහ මියුසික් වලටත් පෙර මනුස්සකම පෙරදරිව යන සංගීත කණ්ඩායමක්. ඉතින් යම් යම් අවස්ථාවල ඒ මගේ අකුරැස්ස එක්ස්පර්ට් නමට ළඟින් යන ඒ නම නිසා ඇතම් අවස්ථාවල ප්‍රසංග සංවිධායකවරු අපේ ප්‍රේක්ෂකයෝ මේ අහවල් සංගීත කණ්ඩායමද මේ ඒකනම් අපිට මෙහෙම ඒකත් එක්ක අපි නෑ මෙහෙමයි අපිට බෑ ඒක ප්‍රශ්නයක් එහෙම කියන්නේ තැනට එන්න මට වැඩ ප්‍රසංග නොලැබෙන්න පවා යන තත්ත්වයකට ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒක මට ලොකු ප්‍රශ්නයක්. මොකද අපේ ආට් එක වෙනයි ඒ සංගීත කණ්ඩායම වෙනයි. නමුත් මට ඒ සංගීත කණ්ඩායමත් එක්ක කිසි තරහක් එහෙම ප්‍රශ්නයක් නැහැ. මගේ කීර්ති නාමයට හානි නොවි ඕනම කෙනෙක් ඕනම දෙයක් කරාට මට කිසි ගැටලුවක් නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒක හරි. එක්ස්පර්ට් සංගීත කණ්ඩායම ඔයා නායක කසුන්. දැන් ඔයා රාජකාරී කරනවා, ඔයා රජ්‍ය ජොබ් එකක් කරන කෙනෙක්. එතකොට හැමතිස්සම බෑන්ඩ් එක පැත්තට අවධානය යොමු කරන සමහර වෙලාවට බැරි වෙන්න පුළුවන්. ඔව්. එතකොට ඔයා වෙනුවට නායකෙක් බෑන්ඩ් එකේ තව හදලා නැද්ද? මගෙන් පස්සේ වැඩ කටයුතු බලන කෙනෙක් ඉන්නවා. ඒ මගේ ලොකු මල්ලි සහ චූටි මල්ලි. ඒ දෙන්න බලනවා. ඊට අමතරව අනිත් අයත් බෑන්ඩ් එකේ දේවල් බලනවා. නමුත් වගකීමක් විදියට වැඩිපුරම මම මගේ චූටි මල්ලිට තමයි දේවල් දීලා තියෙන්නේ. එයා බෑන්ඩ් එකේ කටයුතු බලනවා. බෑන්ඩ් එක කවුද? ෂෝ වලට ගියාට පස්සේ නාහි දහන්නේ නැති නිකන් ඩයල් එකක් විදිහට ඉන්නේ කවුද? අනිත් කට්ටිය අතරේ පොඩ්ඩක් කැපිලා පේන්න හදනවා. පොඩි එහෙම එහෙම කවුද බෑන්ඩ් එකේ ඉන්නේ? අනිත් කට්ටිය අතරේ කැපිලා පේන්නේ නම් අපේ සුදු අප්පෝ ගොඩක්ම, අපේ සින්දු කියන සුදු අප්පෝ තමයි ගොඩක්ම කැපිලා පේන්නේ. ඒක පොර වෙන්න හදනවා. පොර වෙන්න නම් හදන්නේ නැහැ අයියේ. හැබැයි පොරක් කියලා ගොඩක් අය පිටින් එන අය එයාට තමයි තැන දීලා තියෙන්නේ. එයාගේ කටහඬට, එයාගේ පෙනුමට. ඉතින් මං හිතන්නේ ඒක හොඳයි. එහෙම වෙන එක හොඳයි කියලා. එහෙම නැතුව වෙන අර කවුරු කපාගෙන ගිහිල්ලා හරි වෙන විදියකින් හරි එහෙම පොර වෙන්න දඟලන කවුරුත් නැහැ. දකුණේ සංගීත කණ්ඩායම ගත්තට පස්සේ එක්ස්පර්ට් මේ වන විට තියන්න පුළුවන් තැන මොකද්ද? එකද, දෙකද, තුනද? මං හිතන්නේ අපි ලංකාවේ දෙවෙනි මට්ටමේ ඉන්නවා කියලා. ලංකාවෙන්මද දකුණෙන්ද? ලංකාවෙන්ම. ඒ කියන්නේ දෙවෙනි මට්ටම ගැන මේ බෑන්ඩ්ස් වලින් 1 2 3 නෙමෙයි. ඒ කියන්නේ අපි බෑන්ඩ්ස් වල ස්ටේජ් එක ගත්තොත් 1 මට්ටමක බෑන්ඩ්ස් මට තේරෙනවා 5ක් 6ක් ඉන්න පුළුවන්. ඊළඟ මට්ටමේ තව බෑන්ඩ්ස් 10ක් විතර ඉන්න පුළුවන්. ඊළඟ මට්ටමේ බෑන්ඩ්ස් 30ක් 40ක් 50ක් ඉන්න පුළුවන්. ඒ වගේ ලංකාවේ අර පුංචි තැන ඉඳලා අපි අඩියෙන් අඩියනේ ආයෙන්නේ. ඒ ආපු තැන් එක්ක බලද්දි අපි ඉන්න ස්ටේජ් එක, ඉන්න මට්ටම හිතුවොත් මං හිතනවා අපි ලංකාවේ දෙවෙනි පෙළේ දැන් ඉන්නවා කියලා. දෙවෙනි පෙළේ. දෙවෙනි පෙළේ කොයි හරිය වගේද? දෙවෙනි පෙළේ මැදක් හරියෙන් ඉන්නවා කියලා හිතනවා. මොකද මං අර අයියාර කලින් කිව්ව ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මට ඒක චුට්ටක් ඇත්තටම හදාගන්න දෙයක් තියෙනවා එතන. අපේ ගායක ගායිකාවන්ට සංගීතය සැපයීම පැත්තේ. ඒ නිසායි මං එහෙම කිව්වේ. අනිත් පැත්ත වලින් කිසි ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි පෙළේ මැද සීමාව ඉන්නවා. හරි. මේ ගොඩක් කට්ටිය කියනවා ඔයාගේ හරි හිත හොඳ වැඩි කියලා. ඔව්. හිත හොඳ වැඩුණාට පස්සේ මොකක්ද අර කියන්නේ අර? ඔව්. මොකද්ද? හිත හොඳ කෙනා කියනවා. ඔව්. මමදම බඩින් කියලා. ඔව්. ප්‍රසංග සංවිධායකවරු හිත හොඳ කට්ටියට මොන විදිහටද සැලකන්නේ? ඔයාලට ප්‍රශ්නයක් නැද්ද ඒක? හිත හොඳ මට අයියේ ප්‍රසංග සංවිධායකවරුන්ගෙන් නම් ඇත්තටම මෙච්චර කාලයකට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සංවිධායකවරු 3 දෙනෙක්ගෙන් විතරයි. ඒ කියන්නේ පොළු තියලා. පොළු තියලා පොඩි පොඩි අකටයුතුකම් සිද්ධ වෙලා සහ දෙවැන්ත පොල්ලකුත් වැඩිලා තියෙනවා ඇත්තම කතාව. ලක්ෂ ගානක පොල්ලක් වැඩිලා තියෙනවා. ඊට අමතරව පුංචි පොළු
තව දෙකයි මට වැදිලා තියෙන්නේ කියන්නේ සතුටුයි මොකද වෙන සංගීත කණ්ඩායම් වලට වදින පොළු වල හැටියට මට පොළු තුනයි ඇත්තටම තාම වැදිලා තියෙන්නේ ඒ ඇරින්න මට කවුරුත් මොදල්ලා තින්වත් වෙන පැත්තකින්වත් ප්‍රසංගයක් සම්බන්ධව පොල්ලක් තියලා නැහැ කට්ටිය කියනවා හිත හොඳ වැඩි කියලා සමහර වෙලාවට වා ඒක කට්ටකමඩ පාවිච්චි කරනවා කියලාත් කට්ටිය කියනවා ඒක එක එක්කෙනාගේ සිතුවිලි නමුත් කට්ටකමඩ නන් නෙමෙයි ඇත්තටම මම මගේ බෑන්ඩ් එකේ හැමතිස්සම කියන දෙයක් මියුසික් නෙමෙයි ඒ හැම දෙයකටම වඩා එක ඉස්සෙල්ලා මනුස්සකම කියන එක මම කලනුත් කිව්වා වගේ මියුසික් අද තියෙන්න පුළුවන් බෑන්ඩ් අද තියෙන්න පුළුවන් නමුත් හෙට නැති වෙන්න පුළුවන් හැබැයි මනුස්සකම් කියන එක අපි හැමදාටම තියාගන්න ඕනේ ඒ නිසා මේ හිත හොඳ කම කියන එක අවංකවම තියෙන දෙයක් මට අවශ්‍ය මිනිසුත් එක්ක හොඳින් හැමදේම කරගන්න මනුස්සයෙකු විදියට කතා බහ කරලා නැතුව මේ සත්තු වගේ හැසිරෙන්න ගිහිල්ලා තමයි මේ ශාස්ත්‍රය විනාශ වෙලා තියෙන්නේ ඉතින් හොඳින් කතා බහ කරලා වැඩ කරගන්න තමයි මගේ හිත හොඳකම තියෙන්නේ නැතු ඒක බොරු දෙයක් නෙමෙයි හොඳයි එහෙනම් අද රෝන් ටර්න් සෙග්මන්ට් එක ඇතුලේ අපේ කෙටි කතා බහ ඒ සඳහා පොඩි එන්ඩ් එකක් දෙන්න හදන්නේ අවසානයේ මම ඔයාලට මැදින් අහපු ප්‍රශ්නයක් ආපෝ පෙරලා ආපස්සට ගන්නවා රිවයින්ඩ් කරලා ගන්නවා මට හිතෙනවා මේ ප්‍රශ්න ආපෝ රිවයින්ඩ් කරන එක හොඳයි කියලා ඔයාගේ බෑන්ඩ් එකට ළඟින් යන තව බෑන්ඩ් එකක් ඒ බෑන්ඩ් එකට ඔයා මොකද්ද දැන් කියන්නේ මගේ නමට ළඟින් යන නමක් ඒ શબ્දයට ළඟින් යන දෙයක් පාවිච්චි කර එක ගැටලුවක් නැහැ එතුමා කරේ මගේ නම ඉල්ලුව ඇත්තටම අයිතිය ඉල්ලුව මගේ සංගීත කණ්ඩායමේ කලමනාකරු විදියට ප්‍රසංග කීපයකට සම්බන්ධ වෙලා නමුත් මම නම මට ලෝභකමක් තිබුණේ නැහැ මම නම දෙන්න හැදුවේ නමුත් මගේ වාදන ශිල්පින්ගෙන් අහන්න ඕනේ ඒ වෙලාවේ ඇහුවා මේගොල්ලෝ කැමති වුණ නැහැ ඒ නම දෙන්න සාහිත්‍ය දෙන්න යාළ කිව්වේ මම නැතුව බෑන්ඩ් එක කරන්නේ නැහැ කියන එක ඒගොල්ලෝ ඉන්නේ නැහැ කියන එක ඒ නිසා මම එයාට සුහදව කිව්වා මට නම දෙන්න විදියක් නැහැ ඔයාට අයිතිය දෙන්න බෑ තරහ වෙන්න එපා කියන ඒ අනුව තමයි යා මගේ නමට ළඟින් යන සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නේ නමුත් සංගීත කණ්ඩායම තියාගන්න ඒකෙන් රටවටේ වැඩක් ගන්න එක කිසි ගැටලුවක් නැහැ මම එයා ඔයාගේ වැඩ කඩන්නෙත් නැහැ මට එහෙම අවශ්‍යත් නැහැ නමුත් මගේ වැඩ විනාශ කරන්නත් එපා ආදරෙන් ඉල්ලන්නේ මොකද මං එයාට විරුද්ධව මං Facebook එකේවත් වෙන social media මොනවත් පාවිච්චි කළවත් වෙන මීඩියා එකකින්වත් කවදාවත් විරුද්ධව දෙයක් කියලා නැහැ එයාට ඉතින් මං ආදරෙන් ඉල්ලන්නේ මේක ආදරණීය කරුණික ඉල්ලීමක් මගේ නමට හානි වෙන විදියටක දේවල් කරන්න එපා එළියේ කෙනෙක් මේක ඔයාගේ සංගීත කණ්ඩායම දෙමනට අකුරැස්ස Xpert කියලා අහලා වැඩේ දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා ඒක එහෙම වෙන්න එපා මම ඔයාට හානි කරන්නේ නැහැ ඒ නිසා ඔයාත් මට හානි කරන්න එපා අපි මිනිස්සු මියුසික් විත් එක්ක මනුස්සකමින් ගමනක් යමු එච්චරයි මට එහෙම කැපිල්ලක් තියන්න එපා ප්‍රසංග සංවිධායකවරුන්ට මට එන ප්‍රසංග නැති කරන්න එපා කියන ඉල්ලීම තමයි ආදරයෙන් ගෞරවයෙන් කරන්නේ නැතුව මට කිසි තරහක්වත් තරඟයක්වත් ඔයත් එක්ක නැහැ කට්ටියට මේ වීඩියෝ එක බලන ඔයාට යටින් කමෙන්ට් කරගෙන යන්න පුළුවන් මේ කිව්ව කතාත් එක්ක එහෙනම් අදට රෝන් ටර්න් එක මේ විදියට එන්ඩ් එකක් දෙනවා හසුන් ලක්මාල් අපි සුබ වතනවා ලංකාවේ හොඳ දැනකට යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා Thank you අය එකෙම සුබ වතනවා අවසාන වශයෙන් අපි අද මෙතන ඉන්නේ ෂා ඉන්න ABC network එක ඉන්න. ඒකට ඔයාලා හැමෝම ඒකයි අයිතිකාරයෝ. ඒකට ඔයාලා හැමෝන්ට අනේක වාරයක් ස්තුතියි. එනම් ලබන සතිය බලාගෙන ඉන්න. රෝන් ටර්න් එක ටර්න් වෙන්නේ මොනතරම්ද? ඉල්ලෙන. ජය වේවා.